මන්ද පෝෂණය කියන්නේ මැල්නිියුට්‍රිෂන් කියන එක. ඒකේ අපි හැමතිස්සම හිතනවා මන්ද පෝෂණය කියන්නේ මේ කෑම නැති නිසා ඇතිවෙන තත්ත්වයක් කියලා. මන්ද පෝෂණයට හේතු වෙන සාධක ගණනාවක් තියෙනවා. එහෙම ගණනාවක් මතින් හොයා බලලා කෑම නැති නිසාද කියන එකත් හොයන්න ඕනේ. හැබැයි ඒ අපේ මන්ද පෝෂණය නැහැ කියලා කොහෙදීවත් මමවත් කවුරුත් කියලා නැහැ. අපි කියලා තියෙන්නේ වැඩි වූ මන්ද පෝෂණයක් ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලේ වාර්තා වෙන්නේ නැහැ කියලා. අපි දත්ත ආරම් බැලුවත් මේ පසුගිය අවුරුදු කිහිපයේදී තිබූ පෙර තිබූ මන්ද පෝෂණය තත්ත්වයට වඩා අඩු මන්ද පෝෂණ තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. වෛද්‍යවරු සමහර අය තමන් මේ මන් දන්නේ නැහැ ඉතින් මේක හරි ප්‍රශ්නයක්. දැන් පහුගිය කාලේ මේ රටක රත්තරන් අශ්ව හිටියා කියලා ආණ්ඩු පෙරළුවා. තවත් සමහර රටවල ප්‍රජා ඓතිහාසික රව බෙහෙත් මේවා මොනවාද මේ බාල බෙහෙත් ගෙන්නුවා අරවා කියලා නිකන් ආණ්ඩු පෙරලන්න උත්සාහ කරා. මිනිස්තුන් මේ ඇමැතිවරුන්ට නිකන් බොරු කතා හදලා ආණ්ඩු පෙරලන්න පසුබිම් සකස් කරා. දැන් ඉතින් ඔය මේ විදියට මේ මොනවද කියන මන්ද පෝෂණය කියලා කතාවක් දාගෙන බෙහෙත් මේ මන්ද පෝෂණයට හේතුව මේ ආර්ථික තත්ත්වය නිසයි කියලා අපි දකිනවා. මේ ව්‍යාපෘති ගෙනියනවා දේශපාලනික. මම කියන්නේ කරුණාකරලා දේශපාලනය කරගන්න අය දේශපාලනය කරගන්න, වෛද්‍යවරුන්ට ඕන නම් දේශපාලනයට එන්න. කරුණාකරලා දේශපාලන හැකියාවන් සහ වෛද්‍ය වෘත්ති හැකියාවන් පෙන්නලා තමන් ඉන්න දේශපාලනයට. හැබැයි කරුණාකරලා මේ බොරු හදලා බොරු කියලා මිනිස්සු රවට්ටලා බෙහෙත් නැහැ කියන එක මේ විකෘති කරලා මන්ද පෝෂණය නිසා ඇති වෙලා තියෙන මේ ඊයේ පෙරේද ඇතිවෙච්ච ආර්ථික අත්බෝධයෙන් කන්න නැති හින්දයි කියලා මේ අපි මන්ද පෝෂණය අද තියෙන තත්ත්වයක් තියෙනවා නම් ඒක වාර්තා වෙන්නේ 2016 දත්ත මත. එතකොට මේ 2021 දත්ත 20 දත්ත නෙමෙයි මේ දැනට එළි දැක්විලා තියෙන්නේ. ඒ නිසා මේ නිකන් බොරු සම්බන්ධ හොයලා අද මේ වෛද්‍යවරු කියන ওই වෛද්‍යවරු දේශපාලන පක්ෂවලින් ගිහිල්ලා නාම යෝජනා ඉල්ලනවා. එතකොට මේ නාම යෝජනා ඉල්ලලා හම්බන්තොටයි මොනරාගලයි මෙහෙ ඇවිල්ලා ටීවී චැනල් වල ප්‍රෙස් කොන්ෆරන්ස් එක වැළපෙනවා මන්ද පෝෂණය කන්න නැති හින්දා මිනිසුන්ට කියලා. කරුණාකරලා මේක තේරුම් ගන්න. ඕන දේශපාලනය කරගන්න. හැබැයි මේ බොරු වෛද්‍ය විද්‍යාව මතයෙන් බොරු කරලා දැන් අපි පසුගිය කාලේ දැක්ක වකුගඩු රෝග හැදෙනවා, පිළිකා හැදෙනවා, අහවල්දී බොරු අන්දන්නේ මේ රටේ මිනිස්සුට කොච්චර කියලා බොරු වලින් මේ නාන්නද කියලා. හරි, මෙච්චර නාවන්න එපා ජනතාව ওই බොරු වලින්. දේශපාලනයකට ඕගොල්ලෝ කවුහරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කුමන්ත්‍රණයක් කරගන්න. ඒක මේ වෛද්‍ය විද්‍යාව සෞඛ්‍ය භාවගන්නිතෝ කරන්න. මොකද සෞඛ්‍ය විද්‍යාවේ උන්නතිය ගුණාත්මක භාවය කෙරෙහි අපි ඍජුව බලපාන්න ඕනේ කට්ටිය. ඒ නිසා මම නම් කොයිම මොහොත හරි බොරුවක් කරනවා නම් කොතන හරි ඉදිරියට ඇවිල්ලා පැහැදිලිව කියනවා මේක බොරුවක් කියලා.